මෙතෝරණි සතුට විනෝදය දැනුම යථාර්ථය ඔබට මට මේ ආරාධිත ශිල්පීන්ට පේන හැටි කතා කරන්න මේ සූදානම් වන්නේ මේ රියැලිටි පේන හැටි ඉතින් අදත් අපි මේ රියැලිටි පේන හැටි වැඩසටහනට ලංකාවේ ඉන්න ප්‍රවීණතම ශිල්පියෙකුට සහ ශිල්පිනියකට ආරාධනා කරා. අපි බලමු ඉස්සෙල්ලාම ඔබට හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ ගායන ශාස්ත්‍රයේ බැබළෙන ගායන තරුවක් වගේම රංගන ශාස්ත්‍රයේ ඉතාමත්ම ඉහළින් වැදගත් මේ ශිල්පියා. බලමු මේ ශිල්පියා කවුද කියලා. බන්දුල විජේ වී බොහොම සන්තෝසයි බොහොම ස්තුතියි මෙතන වාඩි මෙතන එවනම් අපි ඊළඟට මම ඔබට මුලින් කිව්වා වගේ අපගේ හඳුනා දෙන සූදානම් වන්නේ මේ රංගන ශිල්පිනිය. මේ රංගන ශිල්පිනිය සමහරලාට අපිට හඳුන්වා දෙන්න පුළුවන් හොඳ දක්ෂ ප්‍රවීණ නෙට්බෝල් ක්‍රීඩිකාවක් හැටියට. ඇය බලමු කවුද කියලා. ඔව්. සනෝජා පිපිලේ. හොඳයි ඉතින් බොහොම ප්‍රවීණ ශිල්පියෙක් සහ ප්‍රවීණ ශිල්පිනියක් සමග අද අපි මේ රියැලිටි පේන හැටි කතා කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම බන්දුල විජේවී මොකද මේ දවස්වල කරන්නේ දැන්? මේ දවස්වල මේ කකුලට බෙහෙත් කරනවා. ආ කකුලට. මොකද වෙලා තියෙන්නේ කකුලට? කකුලේ මේ මේක වුණේ මේ මම ටෙලිනාට්‍යයක රඟපාන්න ගිහිල්ලා මේ පෝණියෙක් පිටේ යන දර්ශනයක් තිබුණා. අස්සෙක් නෙමෙයි. නෑ නෑ පෝණිය. අස්සෙක් උඩ ගියා නම් මීට වැඩිය දුවල් වෙන්න ඉඩ තියෙනවා. මේ පෝණිය කුලප් වුණා. කුලප් වෙලා මාව බිම ඇද වැටුණා. ආ. ඉතින් ඒකට තමයි මේ තාම ප්‍රතිකාර කරනවා දැන් ගොඩක් දුර. හොඳයි මේ කකුල උස්සන්න බැරුව හිටියා. ආ. ඒ කාලය තුල ඉතින් මේ රංගන ශාස්ත්‍රයේ උත්සාහත් වෙලා හිටියා. ඔය ඇත්තටම වේදිකා නාට්‍ය වල නම් රඟපාන්න බැරි වුණා. මොකද ඒකේ පැය දෙකක් තිකමාරක් එක දිගට ඉන්න ඕන නිසා. නමුත් තෙලි නාට්‍ය වල නම් කොමාරි කරගත්ත වෙන්නේ. කොමාරි කරගත්තා. සනෝජ මේ බන්දුල විජේවීර මහත්තයාට වගේම සනෝජලත් ඇවිද ගන්න බැරි අමාරුවක් තියෙනවා. මොකද? ඒ අද විතරයි. මේ මොකද්ද උනේ? මාත් බෝ වෙනවා මේ. නෑ නෑ අද මම අද ඇත්තම කියන අපේ නෙට්බෝල් සිලෙක්ෂන් තිබුණා. නෙට්බෝල් සිලෙක්ෂන් ඉවරලා ඒ ඉවරෙච්ච ගමම්ම තමයි මේකට ආවේ. ඉතින් එතන හරි මහන්සි උදේ ඉඳලා දවල් 12 වෙනකන් සෙල්ලම් කරලා හරි මහන්සි. ඔව් දැන් අපි දන්නවා සනෝජ අපිපිලේ කියන්නේ බොහොම දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක්. බොහොම දක්ෂ රංගන ශිල්පියෙක් වගේම. දැන් ආයි කාලයක් නවත්තලා හිටියා නෙට්බෝල් එක. කාලයක් නවත්තලා හිටියා. ඒගෙන මගේ විභාග කටයුතුත් එක්ක. ඊපස්සේ දැන් ආයෙත් මම පටන් ගත්තා. මොකද අද සිලෙක්ෂන්ස් තිබුණා මේ World Masters Game ඔලිම්පික් තරගාවලිය නිව්සීලන්ඩ් වල පැවැත්වෙන්නේ. ඒකට අද සිලෙක්ෂන්ස්. ඉතින් මං හිතුණා ඇත්තරම කියනවා නම් අපිට තව ටික කාලයක් ගියාට පස්සේ අපිට නෙට්බෝල් ක්‍රීඩාවට තිත තියන්න වෙනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා මං හිතුවා මේ තව සැරයක් ගිහිල්ලා ඔය රටකට ගිහිල්ලා සෙල්ලම් කරලා රටට ජයග්‍රහණයක් අරන් දීලා එන්න ඕනේ කියන ඒ හැඟීම මට ඇති වුණා. ඉතින් මං හිතුවා මේ සැරේ මේ ආපහු සෙල්ලම් කරන්න පටන් ගන්නවා කියලා. තේරුණාද? තේරුණාද නැද්ද දන්නේ නැහැ. දන්නේ නැහැ සිලෙක්ෂන්ස් විතරයි තිබ්බේ අද. දැන් මේ බන්දුල විජේවීර මහත්තයා දැන් මේ රංගපාන විතරද දැන් අලුත් ගීත පොඩක් එහෙම කියන්න කල්පනාවක් නැද්ද? ගීතත් අලුතෙන් කරපු කීපයක්ම තියෙනවා මම ඇත්තරම සීඩි තැටියකුත් කළා අලුතෙන් නමුත් එළි දක්වන්න බැරි වුණා දැන් මේක කරලා මං හිතන්නේ අවුරුදු 3ක් විතර ගත වෙලා තියෙනවා එළි දක්වන්නට බැරි වුණා ඇයි ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ මම දැන් මේ අවුරුද්දේ අන්තිම හරිය කියනවා
विश्वास करना सुरंग मेन्डिस ए महत्य टेलीनाट्ये एक मोहत नत्र कलतीवागेम चित्रपट रंग पांडिटी अति अत्र चित्रपट रंग पांड गे दिखट कथा कलतीमुना तेम के अद चित्रपट वाले एंड रंग पांड के सामान्यू अग्रीमेंट मिल मुदल अग्न कथाकर रंग पांडिंड गेलावागे वाले अन्न पुलवांग सुनवे इन दे ඉතින් අද අපි ඔබ දෙපළ කැඳාගෙන ආවේ මේ ස්ථානයට මේ අපි ඔබගේ නිකන් ආගිය තොරතුරු කන බොන හැටි කතා කරන්න නෙමෙයි. ඔව්. ඒක දන්නවනේ. ඔව්. අපි මේ රියැලිටි පේන හැටි වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ දෙන්නටම යම්කිසි මාතෘකාවක් දීලා ඒ මාතෘකාව පිළිබඳව ඔගොල්ලෝ දක්වන ඔයගලගේ ස්වාධීන සහ අවංක අදහස් දෙන්නාම එකම දෙකේ වියුතුත් නැහැ. ඔබ දෙදෙනාට විරුද්ධ අදහස් පළ කරන්න පුළුවන්. අපි බලමු ඔබ කොහොමද මේ දේ දකින්නේ කියලා. ඒ නිසා අපි බලමු මොකද්ද අද මාතෘකාව. වැඩි බණ. දැන් බණ කියනකොට මම හිතන්නේ අපේ රටේ තරම් බණ අහන රට. බණ කියන රට. හා? ඒ ගීතෙකුත් තියෙන. ඔව්. මේ එහෙම රටක් නෙමේ මේක. බණ කියනවා බණ අහනවා නමුත් ඒ බණ අනුව පිළිපදිනවාද බණ අනුව රැඳෙනවාද එහෙම නැත්නම් බණ කියන්න අර කතාව තියෙන්නේ අවවාද තියෙන දෙන්න විතරයි පිළිපදින්න නෙමෙයි මේ වගේ බණ වැඩි බණවන්නේ ඇයි අද මිතු දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වෙන අහලා ඇතින් ඔව් අනේ අධර්මිෂ්ඨ ධර්මිෂ්ඨව ජීවත්වන කෙනෙක් බණ කියනවා ධර්මිෂ්ඨව ඉන්න කියලා. ඉතින් කොහොමද අධර්මිෂ්ඨ කෙනෙක් කියන බණපදයක් අපි පිළිපදින්නේ? අද හුඟක් වෙලා තියෙනවා අද දේශපාලන වශයෙන් සහ ආගමික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් ඒ හැම දෙයකින්ම අපි හැම දෙයකින්ම අපි වෙලා තියෙන වැඩි බණ වලට ගුදුරු වීමක් වෙලා තියෙනවා මේක මේක මහා ඛේද වාචකයක් නමුත් අපිට කරන්න දෙයක් නැහැ ඒව අපට විඳ ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ වැඩි බණ අන්න ඒකයි වෙලා තියෙන්නේ මූලික වශයෙන් මට කියන්න තියෙන එක ප්‍රවේශයක් හරි ප්‍රවේශයක් හරි සනෝජ ඇත්තටම වැඩි බණ කියන්නේ මේක ගමට හුරු පුරුදු වචනයක් නාගරික ගත්තොතින් අපි කියනවා නම් කියන්නේ කියන්නේ එකක් කරන්න එකක් කියන එක තමයි මේකෙන් අපි අදහස් කරන්නේ. ඇත්තටම අද සමාජය ගන්නකොට මේ වැඩි බණ කියන එක ඉතාලම ඉනිමගත් තිබ්බත් ඒක ඉහළම තලයට ඇවිල්ලා ඉවරයි දැන් වැඩි බණ. ඒ කියන්නේ මම ගොඩක් අත්දැකීම් ලැබලා තියෙනවා ඒ වගේම අහලා තියෙනවා අද මේ සමාජයේ මේ වැඩි බණ කියන එක මිනිස්සු නිකන් මේ ඇත්තටම ජීවිතේ සෙල්ලමක් අරගෙන තමයි මේගොල්ලෝ කටට එන වචන කියන්නාසේ ඔහෙ කියලා දැමීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ වැඩි බණ කියනා වගේ කියන එක අදහස් කරන්නේ. ඉතින් මේක ඇත්තටම මේ බන්දුවල අයියා කිව්වා වගේ ඛේද වාචකයක්. අද අපේ රටේ තියෙන විශාල ඛේද වාචකයක් මේ වැඩි බණ කීම. ඉතින් මම නම් ඇත්තටම කියනවා නම් මේකට තදින්ම විරුද්ධ කෙනෙක් තමයි මම. ඉතින් මට හිතනවා මේ මේ රට අපි මේ විදියට මේ මේ ආකාරයට ගියොත් අපේ පුංචි දුව දරුවන්ට වෙන්නේ ඒ ඛේද වාචකයට මූණ දෙන්න. හොඳයි. මම හිතනවා අපි ඔබ දෙදෙනාම හොඳ ප්‍රවේශයක් අත්ත මාතෘකාවට. අපි තවදුරටත් මේ ගැන කතා කරමු, තව විග්‍රහ කරමු, තව විශ්ලේෂණ කරමු, ඔබේ අදහස් කියමු. මේ විරාමයෙන් පස්සේ
දැන් වැඩිබණ ගැන අද අපේ මාතෘකාව බන්දුල විජේවීර සහ සනෝජා විපිලේ එනම් මේ ප්‍රවීණ ශිල්පීන් දෙදෙනා සමග අපි සාකච්ඡා කරන්නේ මේ මාතෘකාව. දැන් මේ වැඩිබණ කිව්වහම මේක කොටස් දෙකක් තියෙනවා කියලා මට හිතෙනවා. එක කොටසක් තමයි වැඩිබණ කියන කට්ටිය. අනිත් කොටස තමයි වැඩිබණ අහන කට්ටිය. දැන් මේක දැන් කවුරු හරි දෙයක් කියනකොට ඒක අහන කෙනත් වැරදි කියන කෙනත් වැරදි නේද? ඔව්. දැන් මේ ගැන කතා කරොත් බන්ද? ඔව් ඇත්තටම ඉතින් වැඩිබණ කියන්නේ නැතුව අහන්න කෙනෙක් නැහනේ. ඔව්. දැන් අද සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ වැඩිබණ කියපු තරමට තමයි ඕන කෙනෙකුගේ ජයග්‍රහණය කරන්දා පවති. වැඩිබණ කියන්නේ. නැත්තම් වැඩිබණ කියන එකක් ඇති වෙන්නේ නැහනේ. වැඩිබණ කියන එක ඇති උනේ වැඩිබණ කියන්න ඕනේ. ඒක මේක කියන්න ඕනේ. මේකෙන් මිනිස්සුන්ව මුලා කිරීමට මිනිස්සුන්ව රැවටීමට එහෙම රැවටුවේ නැත්තම් තමුන්ගේ ආධිපත්‍යය තමුන්ට ගොඩනගා ගන්නට බැහැ. ඒක තමයි අද සමාජයේ හුරු වෙලා තියෙන තත්ත්වය. ඉතින් මේ තත්ත්වෙන් මිදෙන්න අපි කොච්චර මහන්සි ගත්තත් මේක මිදෙන්න විදිහක් නැහැ. මොකද හේතුව දැන් මේක අපේ අපේ චාරිත්‍රයක් වෙලා අපේ සිරිතක් වෙලා අපිට දැන් දැන් ගොඩක් අය මම දකින දෙයක් තමයි අපි අපි හිතමු දේශපාලඥයෙක් කියලා දේශපාලනය කරන්ඩ දේශපාලඥයෙකුට වැඩි බොරු කියන්න ඕන කියලා තමයි අපේ සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ බොරු කියන්න කියලා කියනවා දැන් සාමාන්‍ය ජනතාව ඇවිල්ලා කියනවා ඇයි සර් ඕවා කියන්නේ ඕවා කියන්න එපා කරලා කියන්න මේ 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 දේවල් කරනවා මේ මේ මුහුද මෙහාට හරවනවා එහෙම කියලා කියන්න අහසේ තරු ගෙනල්ලා දෙනවා අහසේ තරු ගේන්න බෑනේ කවුද නමුත් එහෙම කියන්න ඒක ඒක තමයි එහෙම පෙළඹිලා තියෙනවා මිනිස්සුන්ව පොළඹවනවා මේකට පොළඹවනවා අන්න ඒක තමයි වැඩිබණ කියන්නේ ඔව් දැන් ඒ කියන්නේ ඔය වැඩිබණ කියන කෙනානේ සනෝජ දැන් වැඩිබණ අහන කෙනාට මොකද වෙන්නේ අහන කෙනා ඇත්තම කියනා නම් වැඩිබණ අහන කෙනෙක් කියන්නේ අපේ රටේ සියලු දෙනාම වැඩිබණ අහනවා ඒක නොඑක් නොඑක් අවස්ථාවන් වලදී තමයි ඔය වැඩිබණ අහන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි විශේෂයෙන්ම වැඩිබණ කියන කෙනා කියලා අද අපි පිළි අරගෙන ඉන්නේ අපි විශේෂ වූ කට්ටියක් කියන දේශපාලඥයෝ. ඊට පස්සම ආයතන වල ඉන්න ප්‍රධානියෝ. එතකොට මේගොල්ලෝ වැඩිබණ කොච්චර කිව්වා වුණත් අපි අසනවා අපි ඔන්න සිහි බුද්ධියක් තියෙනවා නම් අපි ඥානවන්ත කට්ටියන්නේ හොඳ ඉගෙනගෙන තියෙනවා නම් ඒක ඒ ඒක වැඩි බනද කියන එක එහෙම නැත්නම් මේක යම්කිසි මේ වැඩි බන කීම ප්‍රතිඵලයක් ලැබෙනවාද කියලා අහන්න තරම් අද අපේ සමාජයේ ඉතාම දියුණු මට්ටමක ඉන්නේ. ඉතින් ඒ නිසා අපිව මෝඩයෝ කරන්න අද බොහෝම අමාරුයි. දැන් මේ අපිව කිව්වම කවුද මේ? අපි කිව්වොත් ගන්නේ මේ අපි සමහරට මම වැඩිබණ කියන්න පුළුවන් සමහර අවස්ථාවක. සමහරට මම වැඩිබණ අහන්න පුළුවන්. එතකොට මම ඒ අවස්ථාවේදී මම වෙනවා. මම අහන වැඩිබණ අහනකොට මම කල්පනා කරන්න ඕනේ මෙයා මේ කියන ආකාරයෙන් ඊට ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ යම්සි පුද්ගලයෙක් ගැන අපි හොඳ දෙයක් කියනකොට අපි ඒ පුද්ගලයා හොඳට අවබෝධ කරගන්න ඕනේ. මොහු මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මොහුට කරන්න පුළුවන් දෙයක්ද මොහු කියන්නේ. කියන එක අපි දැනගෙන සිටිය යුතුයි. ඒ අවස්ථාවේදී අපි මම සිහි බුද්ධියෙන් ඒව ඇසිය යුතුයි. ආර කියන්නා කෙසේ කීවත් කියන්නා කෙසේ කීවත් අපි සිහි බුද්ධියෙන් ඒව ඇසිය යුතුයි. එද සිහි බුද්ධියෙන් ඇසුවාම හරියද දැන්? ඒව සිහි බුද්ධියෙන් ඉතින් අසලා අපි අනේ මෝඩයානේ කියලා මෝඩයෝ මුං කරනවාද කියන එක කියලාලා අපි ඒව ඇත්තටම අද සමාජේ කරන්න දෙයක් නෑ අපිට. අපි ගමු දේශපාලඥයෙක්. දේශපාලඥයෙක් ඇවිල්ලා කියනවා මම පාලම එට අනිද්දා මේ පාලම ඡන්දෙ දෙන්න ඉස්සලා කියනවා මම මේ පාලම හදනවා මම මේ පාරවල් ටික හදනවා. අපිට කරන්න දෙයක් තියෙනවද? අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඉතින් අපි ඡන්දෙ දෙනවා. ඔව්. නමුත් ඒ වෙලාවට රැවටීම. අපි රැවටීමක් වෙනවා. අපි ඡන්දෙ දෙනවා. ඒ ඡන්දෙ දෙන්නේ අපිට වෙන කරන්න දෙයක් නැති නිසා. ඇයි කරන්න දෙයක් නැත්තේ? අපිට අපි කරන්න දෙයක් නැත්නම් අපි ඡන්දෙ නොදී සිටින්න ඕනේ. අපි ඡන්දෙ දෙන්නේ මේ රටේ අපි පුරවැසියෙක් හැටියට අපිට ඡන්ද බලයක් හිමි කෙනෙක් හැටියට අපි ගිහිල්ලා අපි ඡන්දන හරි උඹ මේසරේ අපි ඡන්දෙ දීලා බලන්න උඹ මේසරේ මේක කරනවද
කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි අපි ගිහිල්ලා ඡන්දෙ දෙන්නේ. ඊට පස්සේ අපි කරා ඡන්දෙ දීලා ඉවරුනාට පස්සේ අපි නිකම්ම රැවටිලා ඉවරයි ඇත්තරම. ඊට පස්සේ අපිට අන්නේ ඒ වෙලාවේදී අපි හොඳ තීරණයක් ගන්න පුළුවන් මේ වගේ මිනිස්සු තව දුරටත් අපි සමාජයේ තියා ගන්නවද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් ඒ විට. ඕක තමයි හැමදාම මේ සමාජයේ යන්නේ ওই ආකාරයට. මේ සරෝජ එහෙම වෙන්නේ නැහැ නේ. කවුද මමද නෑ නෑ මං කියන්නේ මේ සමාජෙ වෙන්නේ නැහැ සමාජෙ දැන් ඡන්දයක් දෙනවා බෝක්කු හදනවා කියනවා පාරාදනවා කියලා ඡන්දයක් දෙනවා දිනනවා ඡන්දෙ මේ ගත්තට පස්සේ දිනනට පස්සේ බෝක්කු හැදෙන්නෙත් නැහැ පාර හැදෙන්නෙත් නැහැ ඊළඟ ඡන්දෙට ආය එනවා ඔව් නෑ නමුත් ඒ හරි ඒ අතරමැද මොන හරි තියෙනවා විකල්පයක් ඔව් ඒ අතරමැද රටේ නොයෙකුත් ප්‍රශ්න වලට ජනතාව පෙළඹෙනවා ඒ කියන්නේ පිළිතුරු හොයාගෙන ජනතාව පාරට බහිනවා ඒක තමයි උද්ඝෝෂණ උද්ඝෝෂණ තියෙනවා කමල් හොඳම උදාහරණයක් කියන්න කමල් ජනවාරි 8 වෙනිදා එදී සිද්ධ වුණා හැබැයි ඒ 8 වෙනිදා සිද්ධ වෙච්ච දේ දැන් මිනිසුන්ට අවබෝධ වෙලා තියෙනවා මේ සිටින කට්ටියගෙන් ඒ කිව්ව දේවල් ඉටු වෙනවද නැද්ද කියන එක ඊට පස්සේ ඔන්න එදාට තීරණයක් ගන්න ඕනේ මේ සමාජය ඒ කියන්නේ මේ අපි තීරණයක් ගන්න ඕනේ මොකද්ද අපි කළ යුත්තේ කියන්න ඔව් දැන් ඔය අපි දැන් කතා කරන්නේ දේශපාලනික වැදිබණ. ඔව්. දැන් ඔය දේශපාලනික වැදිබණ පමණක් නෙවෙයිනේ සමාජයේ තියෙන්නේ. සංස්කෘතික වැදිබණ තියෙනවා. ආගමික වැදිබණ තියෙනවා. දැන් මේ වගේ නොයෙකුත් බණ වර්ග තියෙනවා. මේ බණ වර්ග වැඩි වෙන්නේ කොහොමද? ඒක මෙහෙමයි. මේකේ ඒ කියන දෙයින් තමයි ඒක වෙන්නේ. දැන් අපි මේ කිසිම ආගමකට අගෞරව කිරීමකටවත් එහෙම කතා කරනව නෙමෙයි මේ ප්‍රශ්නෙට දාලා විතරයි ඔව් මේ ප්‍රශ්නේ අපි කතා කරන්නේ දැන් අපි දන්නවා බොහෝ විට අද මේ ගොඩක් තැන්වල ගොඩක් පූජනීය ස්ථානවල මම දැකලා තියෙනවා කාලීන බණ කියලා කොටසක් තියෙනවා නමුත් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ කාලීන බණ නෙමෙයි සර්වකාලීන බණ ඒක සර්වකාලිකයි ඒක බුදු බණ සර්වකාලික බණ නෙමේ බුදු බණ තමයි ඒ සර්වකාලික බණ කියන්නේ මෙන්න මේවට අපේ ඒ බණ අහන කට්ටියත් වැඩිපුර පෙළඹවීමකුත් තියෙනවා හැබැයි දැන් අපි ගීතයක් අපි හෝල් එකක් ඇතුලේ කියනකට වැඩිය අපි ගිහිල්ලා එලිමහන් රංගපීඨයක ගීත ගායනා කරනකොට මේක රස විඳින්න විවිධාකාර පුද්ගලයෝ එනවා කට්ටියක් දැන් අපි හෝල් එකක් ඇතුලේ ගීතයක් ගායනා කරනකොට බොහොම ලස්සනට සමවැදිලා වගේ සමවැදි සුවයෙන් ඉඳගෙන අපේ ගීත රස විඳිනවා. ඒකෙන් ඒ ගීතය අහන කෙනා සුවපත් වෙනවා. කියන අපිත් සුවපත් වෙනවා. ඒක තමයි සංගීතය කියන්නේ. නමුත් දැන් අපි එලිමහන් ප්‍රසංගයකට ගීතයක් ගායනා කරන්න ගියාම මේ තරුණ පරපුර වැඩිපුරම පෙළඹ වෙන්නේ අපේ රිද්මයට නටනද ගොල්ල ගීතය අහනවා බොහොම අඩුයි කියන්නේ සම්පූර්ණයෙන්ම අඩුයි. ඔව් කකුලට සින්දු කියන්නේ. කකුලට සින්දු කියන්නේ. හොඳයි. මේ දැන් ඔබ ගීතය ගැන කතා කරපු නිසා දැන් බන්දුල විජේවීර මෙතන ඉන්නකොට අපි ගීතයක් අහන්න බෑනේ බන්දුල විජේවීරගේ. ඔව්. ඒකෙන් තමයි අපි දැන් ගීතයක් අහමු. හොඳයි. ඉන්න
වැඩි බණ අද අපේ මාතෘකාව බන්දුල විජේවීර සහ සනෝජා බිවිලී සමග සාකච්ඡා කරන්නේ. අපි දැන් කතා කරා දේශපාලනික වැඩි බණ ආගමික වැඩි බණ. නමුත් අපි මේ ඇත්තටම කතා කරොත් මේ වැඩි බණ පටන් ගන්න ගෙදරින්නේ. ඔව්. නේද? ගෙදරින් තමයි මේ වැඩි බණ පටන් ගන්න. එතකොට ගෙදරත් ඉන්නවා වැඩි බණ කියන අය. ඒ ගෙදරම ඉන්නවා වැඩි බණ අහන අය. අහන ගමන් ඒගොල්ලොත් වැඩි බණ කියන. මේක වැඩි බණ වොලිබෝල් තරගයක් බවට පත් වෙන අවස්ථාවකුත් තියෙනවානේ. මේන් වැඩි බණක් කියනවා මේන් වැඩි බණක්. නේ? ඔව්. එද? මොකද වෙන්නේ? ඔව්. මේ මෙහෙමයි. දැන් පවුල් වල බෙහෙවින්ම වැඩි බණ කියන්න වෙනවා පුරුෂ පක්ෂයට. හේතුව තමයි ඒ පුරුෂ පක්ෂයේ තමයි අද මේ gedara ආරක්ෂා කරන්න ආරක්ෂා කරනවා කියලා කියන්නේ ආර්ථික වශයෙන් පොහොසත් කිරීම සහ කුටුම්බය රැකීම. ඔව් කුටුම්බේ රැක ගැනීම සඳහා කරන වීරිය තුලින් තමයි ඒක වෙන්නේ. බොහෝ වෙලාවට දැන් ඉස්සර නම් කාන්තා පක්ෂයේ රැකියාවලට යන්නේ නැහැ. ගෙදර තමුන්ගේ දුවා දරුවන් හදාගනිමින් ඔවුන්ට යහගුණ කියලා දීමින් ඉන්න ගැතියක් තමයි තිබුණේ. නමුත් අද මේ විවෘත ආර්ථිකයත් එක්කලා වෙනස් වෙලා ගිහිල්ලා අද වෙලා තියෙන්නේ පුරුෂයා විතරක් රැකියාවක් කරලා මේ කුටුම්බේ ඉදිරියට ගෙන යාමට ආරක්ෂා කර ගැනීමට ජීවත් කිරීමට තියෙන අවකාශය මදි වෙලා තියෙනවා. ඒ නිසා කාන්තාවත් අද රැකියාවට යොමු වෙලා තියෙනවා. ඒතකොට ගෙදර දරුවෝ තනි වෙනවා. නොතනත් මහා වෙනම ප්‍රශ්නයක් වෙනවා. මොකද දරුවට ආදරේ කරුණාව නැතුව යනවා. දෙමාපියෝ කියනවා බොලා බොණ්ඩේපා සිගරට් බොණ්ඩේපා රක්කු
කියලා බීලා යනවා නම් අන්න එතන තමයි වැඩි බන තියෙන්නේ. ඉතින් අන්න ඒක ඒක වලක්ව ගන්න එක තමයි අපේ දෙමව්පියන්ගේ තියෙන යුතුකම වගකීම. ඔය ඒ කියන්නේ දොස්තර මෙහෙම දෙයක් තියෙනවා. බොනවා නම් කියන්න එපා කියලාද කියන්නේ? මං කිව්වේ බොනවා නම් කියන්න එපා කියන්නේ. නෑ දැන් බීලා ඇවිල්ලා අපි බොන්න එපා කිව්වට නෑ ඒක තමයි මං කියන්නේ. ඔව්. බීලා ඇවිල්ලා දරුවට කියනවා උඹ බොන්න එපා මම කිව්වට කියනවා. ඔව් මම සිගරට් බොනවා උඹ බොන්න එපා කියලා. එහෙම කිව්වට ඒක ඒ ළමයා පිළිගන්නේ නෑ නේද? පිළිගන්න බෑ ඒක තමයි වැඩි බන කියන්නේ. එහෙනම් ඇයි ඇයි තාත්තා බොන්නේ? බුදු තාත්තේ බොන්න එපා කියලා සින්දුවකුත් තියෙනවා. ඔව්. එහෙම තියෙනවා. ඔව්. එතකොට සනෝජ දැන් මේ 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 පිරිමියා ගැන මේ ගෙදර ගැහණිය ගැන කතා කරොත් ගැහණිය කතා කරොත් ඇත්තටම අපි මම දකින්නේ මෙහෙමයි අපි පුංචි කාලේ අපේ අම්මලා අපිට දේවල් කියනවා ගොඩක් දේවල් ඒ කියන්නේ අපිව රවට්ටන්න අපි කියනවා පුතේ අපි සීනි බෝල ගේන්න පුතේ පුතාට ලස්සන ගවුමක් ගේන්න ඒත් අපේ අම්මා දන්නවා අපේ පර්ස් එකේ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද කියන්නේ ඉතින් එතකොට අම්මා බොරුවක් කියලා ගෙදරින් ගිහිල්ලා ගෙදර එනකොට අම්මාතේ පැණි රහක්වත් එහෙම නැත්නම් ලස්සන ගවුමක්වත් නැහැ. ඉතින් පවුල ගෙනියන්න අම්මා ගේන්නේ එළවලු ටිකක්, හාල් ටිකක්. ඉතින් එතකොට එතනින් තමයි ওই වැඩිබන කියන එක දිගින් දිගට චුට්ට 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 පවුල තුලින් එන්නේ. මේ කාන්තාව කියන එකේනා මේ වැඩිබන කියන එකට පෙළඹෙන්නේ පවුල ගෙනියන්න සමහර වෙලාවට. සමහර වෙලාවට තම ස්වාමියා තම සමාජයෙන් බේරගන්න වැඩිබන කියනවා. මොකද ඒකෙන් අල්ලපු ගෙදර කාන්තාවත් එක්ක කියන්නේ තමගේ ස්වාමියා උසස් රැකියාවක් කරනවා. තමන්ගේ ස්වාමියා මෙන්න මෙහෙමයි 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 කියලා ඒ පවුල රැකගන්න සමහරට වැඩිබන කියන්න සිද්ධ වෙනවා. අසන්නා ඉඳගෙන හිතනවා අනේ මේ ගෑණි කොච්චරක බොරුනේ මේ බොරු කියන්නේ බාගෙට මේව වෙන්නේ මෙහෙමයි කියලා එහා පැත්තේ කාන්තාව හිතනවා. ඔය වගේ කාන්තාව කියන එකේනා ඇත්තටම මං දකිනවා පුරුෂයාට වැඩිය කාන්තාව මේ වැඩි බන කියන්නේ මේ පෙළඹලා ඉන්නේ තමන්ගේ පවුල රැකගන්න, තමන්ගේ රැකියාව රැකගන්න, සමාජ තත්ත්වය රැකගන්න, ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව දරුවන්ගේ තත්ත්වය ඒ කියන්නේ පාසලට ගියාම තමන්ගේ දරුවා උසස් මට්ටමකට තමන්ගේ දරුවා ගෙන යන්න තමයි කාන්තාව වැඩිබන කියන්න පුරුදු වෙලා ඉන්නේ මං දකින්නේ ආකාරයට මම හිතනවා ඒක සමහර අවස්ථාවලදී හරි සමහර අවස්ථාවලදී වැරදි ඒක ඒ ඒ අවස්ථානුකූලව සිද්ධ වෙන දේවල් සමහර වෙලාවට එසේ කීමෙන් තමන්ගේ දරුවා හිටපු තත්ත්වයටත් වැඩිය පහත් තත්ත්වයකට වැටෙනවා ඇත්ත මම හැම වෙලෙම කියන්නේ මම නම් ඇත්ත ඇත්ත ප්‍රකාශ කරනවා බෙල්ල ගියත් මම නම් ඇත්ත ප්‍රකාශ කරනවා මට සතයක් නැත්තම් මං ලැජ්ජා වෙන්නේ කියන මට අද සල්ලි නැහැ මට අද කණ්ඩ නැහැ පුළුවන් නම් මට කෑම බත් පාසලක් ගෙනත් දෙන්න මම ඇත්ත කතා කරන කෙනෙක් මම ඒක කොහොමද දැනගන්නේ ඒක දැනගන්නේ මාතුල මාව ආශ්‍රය කිරීමෙන් දැනගන්න පුළුවන් මම රජයේ උසස් රැකියාවක් කරන කෙනෙක් මගේ රැකියාව කරන ස්ථානයේ මෛත් එක ආශ්‍රය කරන අය දන්නවා මම කියන පුද්ගලයා කවුද කියන්න. ඒ වගේ මම ගැන ආඩම්බර වෙනවා. මං කවදාකවත් පිටට ගිහිල්ලා නැති දේවල් ඒ කියන්නේ සෝබනේට කවදාකවත් මං කතා කරන්නේ. ඒ කියන්නේ දැන් සනෝජ කියන්නේ සනෝජ කියන දේ ඕන කෙනෙකුට අහන්න පුළුවන්. සනෝජ වැදිබන කියන්නේ නැහැ කියන එක. මම කවදාකවත් වැදිබන කියන්නේ නැහැ. ඒක ස්ථීරවම කියනවා. මොකද මං පුංචි කාලේ කියන්න පුළුවන්. කියන්න ඇති. මම දන්නවා මම කියපු අවස්ථාවල් තියෙනවා මේ මේ මෙතන තියෙන මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මේ බොරු කියන එකයි වැඩිපණ අතර වෙනසක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා ඇයි ඒ බොරු නෑ කමල් බොරු කියන්නේ බොරුව කියන්නේ වැඩිපණ ඒ කියන්නේ අපි කියනවා අද අපේ ගෙදර තාත්තකව ලොකු ෆ්‍රිජ් එකක් ගේනවා කිව්වා අපේ තාත්තා අද ටීවී එකක් ගේනවා මෙන්න මෙච්චර සයිස් ටීවී එකක් මේක බොරුව ඒකට ඒ එයාගේ වැඩිපණ තමයි මේව ඔක්කොම බණ වෙන්නේ මේවා තාත්තා ගේන්නේත් නැහැ. ගේන්නේ නැහැ ගෙදරට. ඒකට එයාගේ යාළුවට කියන්නේ මේ ආකාරයේ. හරි. ඉතින් අන්න ඕ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි අපි තව ටිකක් ඒකන කතා කරමු. දැන් මම හිතනවා දැන් අපිට ඉන්නවා බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් මෙතන. දැන් ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ඉන්නවා මෙතන. ඉතින් අපි දෙදෙනා හා නෑනේ. මේ රංගන ශිල්පියෙක් මේ නිවේදකෙක් වගේ ඉන්නවා. කමල් හරි. නෑ නෑ මම කතා කරන්නේ රංගන ශිල්පිනිය සහ නෙබ්බෝල් ක්‍රීඩකව ගැන. එතකොට දැන් උක මට ගන්න බෑනේ. සනෝජා බිබිලේ සහ බන්දුල විජේවීර මහත්මයා.
අපි කැමතියි ඔබ දෙදෙනාගෙන් ඔබගේ රංගන දක්ෂතාවයත් පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් අපිට ඔබගේ රංගන දක්ෂතාවයත් පෙන්වන්නකෝ. හරි. ආයෙත් පුළුවන්. එන්න. දැන් නේද? ප්‍රේෂවන්නේ කොහොමද මේකට නේද රංගනයට? හරි. දැන් අපි දෙන්න ඇත්තටම දැන් කසාද බඳින්න පෙර මම හිතුව වැඳලා කියලා. නෑ නෑ තාම නෑ. හරි. ඒක නෙමෙයි බඳු ඔයා මට කසාද බඳින්න දැන් අපි දෙන කසාද බඳලා තමයි. එනකොට කසාද බඳින්න ඉස්සෙල්ලා මට කිව්වා ඔයා මට ගොඩාක් දේවල් කරලා දෙනවා ගොඩාක් දේවල් කරනවා ඔයා මාව රට එක්කරයි යනවා ඔයා මාව මේ නේ මාව මේ ලංකාවේ තියෙන ඔක්කොම ඇඳුම් ටික මට ගෙනත් දෙනවා කිව්වා ඔයා මට කිව්වා අරේ එක්කරයි යන්න මේ එක්කරයි යන්න අනේ ඇයි බඳු මාව කොහෙවත් එක්කරන් ගියෙත් නෑ අරන් දුන්නෙත් නෑ මෙහෙමයි මෙහෙමයි මම එක්ක යන්නම තමයි හිටියේ පහුගිය කාලේ අර මට ස්විප් එකක් ඇදෙන්න තිබුණානේ වැදිබන ගැන කතා කරේ අපි දැන් මේ ගෘහස්ත වැදිබනත් කතා කරා දැන් දැන් සනෝජ කියනවා සමහර අවස්ථාවලදී වැදිබන කියන්න සිද්ධ වෙනවා ඒකේ වැරද්දක් නැහැ කියලා මොකද කියන්නේ බන්දු ඔව් වැරද්දක් නැහැ කියන්නේ මේකයි දැන් අපි ගැන විතරක් හිතලා නෝ කියන්නේ ඔව් අපි කියන්නේ අපි වැරද්දක් නැහැ කියලා තියෙනවා ඕක කියන හැම කෙනෙක්ම හිතන්නේ මම මේ කිව්වට වැරද්දක් නැහැ කියලා දැන් අද බලන්න අද කොච්චර අය ගිහිල්ලා අපි මේ අපි පාසලකට ගිහිල්ලා එහෙම නැත්නම් දහම් පාසලකට ගිහිල්ලා අපි දරුවන්ට කියන ඕගොල්ලෝ කරුණා කර කරුණාව දක්වන්න ඕන මිනිස්සුන්ට මෛත්‍රිය දක්වන්න ඕන ගුණයහපත්කමින් ජීවත් වෙන්න ඕන කියලා එහෙම අපි කිව්වට අපි කිහිම අපි දේශනයක් කරනකොට අපි කියනවා ඒක. නමුත් අපිට ඒක කරන්න පුළුවන්ද එළියට ඇවිල්ලා. අපි ඇවිල්ලා ඊට පස්සේ අපි අනික් අයට වෛර කරනවා අනික් අයට ක්‍රෝධ කරනවා අනික් අයට මෛත්‍රියක් නැතුව කතා කරනවා ඉතින් ඔය වගේ තත්වයක් ඇති වෙලා තියෙනවා සමාජයේ. ඒ කියන්නේ අපි කියනවා මෛත්‍රී කරන්න අපි කියනවා ක්‍රෝධ කරන්න එපා කියලා නමුත් ඒක කරන්නේ. නමුත් ඒක එළියට ඇවිල්ලා අපි ඒකමයි කරන්නේ අපි. ඉතින් අපි අර ඇවිල්ලා අර දරුවන්ට කියලා ආපු දේ වැරදි. ඇයි ඉතින් ඇයි එහෙම කියන්නේ නන්නේව තමයි වැදි බන කියන්නේ. දැන් මම මෙහෙම ඇහුවොත් සනෝජත් වැදි බන කියනවා. බන්දුල විජේවීරත් වැදි බන කියනවා. ඔව්. ඇයි කියන්නේ තින් දැන් මේ සමාජෙම කියනවනේ ඒ නිසා කමල් දේශප්‍රියත් වැදිබන කියනවා ඔව් වැදිබන නොකිය හිටියොත් ඒ මිනිහා පිළිගන්නේ නැහැ අර අර දැන් සාමාන්‍යයෙන් දෙයක් එකම වැරදි දෙයක් හරි මොකක් හරි වැඩිපුරම කියන්න මොකද වෙන්නේ මිනිස්සුත් හිතනවා අපට බල මේ කියන එක ඇත්ත තමයි ඈ මේ 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 මෙහෙම මෙච්චර කියන්නේ ඉතින් බයක් නැතුව මෙහෙම කියන්නේ මේක ඇත්තක් තියෙනවා මොකක් හරි. නැත්තම් ඔහොම කියන්නේ නෑ නඩු ගන්න පුළුවන්. එහෙම කියන්නේ. දැන් ඇයි ඔක මේ වෙනත් රටවල සිද්ධ වෙන්නේ නැත්තේ? විශේෂයෙන් බටහිර රටවල. මිනිස්සු අපි වත්ව දේශපාලනඥයෝ. එහෙම නැත්තම් ඔය බොහෝ ඉහළ තනතුරු වල ඉන්න ආචාර්ය මහාචාර්යවරු. එහෙම කියනවා කියලා අපි දැනිලා නෑ, අහලා නෑ නේ. ඔව් දැනිලා නැත්තේ අපි දන්නේ නැති. ඒක ගැන දන්නේ නැහැ. නමුත් ඔය දැන් අපි ඔය කියන ඔය බටහිර රටවලත් ඔය කුලල් කා ගැනීම තියෙනවා. එහෙමද? එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැ.
දැන් එහෙම නැත්තම් ඉතින් එක්කෙනෙක්ම විතරක් හොඳ නම් එන එකම එක ජනාධිපති මේ ලංකාවේ ඉන්න ඕන. ආයි වෙන කවුරුවක් බෑ. එහෙම වෙනවද? එහෙම වුණත් රටවල්වත් කමල් ඕන තරම් ෆයිට්ස් ඇති වෙලා තියෙන්නේ. ඇයි ඒවල දේශපාලනික බලනකොට දෙපැත්තක් තියෙනවා. ඒ රටවල්ලත් ඔය වගේම සිද්ධ වෙනවා මේ රටෙත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බටේර සමාජයේ වේවා පෙරදිග සමාජයේ වේවා වැදිබන නැතුව සමාජය පවතින්නේ නැහැ කියන එකද සමාජය පවතින්නේ නැහැ කියන එක නෙවෙයි සමාජය පවතින්න පුළුවන් මේ වැදිබන කියන එක හරියට තේරුම් ගත්තොත් සමාජය යන්න පුළුවන් 70%ක්ම 50ක් අපි ගමු 50ක් වැදිබන කියන අය ඉන්නේ 50ක් ඉන්නවා වැදිබන නොකියන අයත් ඉන්නවා නැහැ කියන්නේ මේ වැදිබන අහන කට්ටිය ඒ අහන කට්ටිය ඉන්නවා අහන කට්ටිය සමහරව අහන 25ක් විතර ඉන්නවා අහන ඒ වහන් නැති කට්ටියත් ඉස්සර කාලේ හැබැයි බොහෝ දුරට තිබුණා කියලා මම විශ්වාස කරනවා. මොකද ඉස්සර කාලේ දැන් අපි තුමු දැන් ඔබතුමාගේ පුංචි කාලේ ගන්න. ඔව්. ඒ කාලේ එහෙම දැන්ලා තියනවාද මේ කියන්නේ වැදිබන වැදිබන කියලා අපි නම වශයෙන්. එහෙම හැබැයි තින් ඔය වැදිබන කියන එක අපිට ඔළුවට එන්නේ නැහනේ. ඔය කියලා. ඒක තමයි ඒ හැඳුන්වා දීම නැතුව මේ මිනිහා මේ බොරු කියන්නේ. දැන් කවදා හරි තියනවාද දැන් තමු අපේ සීයා අපිට බොරු කියන්නේ කියලා හිතලා තියෙනවා. නැහැ. ඇත්තරම නැහැ. සී අපිට කතන්දර කියලා දෙනවා අපි කතන්දර බොරු කියන්නේ නැහැ කවදාවත් ඔව් මෙහෙම කරාම මෙහෙම කරා කවදාවත් කියන්නේ ඉතින් එහෙමනම් මේ පෙරළිය ඇති වෙන්නේ කොතනදද ඔතන ඇති වෙන්නේ බලය බලය කියන එකත් එක්ක තමයි ඕක එන්නේ බලය 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 කියන්නේ දේශපාලනය දේශපාලනයත් එක්ක තමයි ওই වැදිබන කියන එක එන්නේ වැදිබන කියන මං කිව්වේ ගමෙන් ඕක ආපු වචනයක් නගරයේදී ඕක එන්නේ කියනවා හරිද කිවර කරන්නේ නැහැ කියන එක ඉතින් ඒක විශේෂයෙන්ම මේ ඇති වෙලා තියෙන දේශපාලනීය කරන අය. ඒ කියන්නේ බලය බලය රැක ගැනීම, බලය ගෙන යාම, බලය ලබා ගැනීම. ඒකම මේ නාගරිකයේ නේද වැඩිපුර වැඩිබන තියෙන ගමට වෙන්නේ. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. වැඩිපුරම. ඇයි? ඇයි? නාගරිකව කියන්නේ නාගරිකව වෙලා තියෙන්නේ දැන් නාගරික සමාජය තුළ මා දකින දෙයක් තමයි කොටු වෙච්ච සීමාවක් තුළ ජීවත් වෙන්නේ. තාප්ප බැඳලා තාප්ප කොටුවක් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ වැඩිපුරම කරන්නේ මුදල් පස්සේ හඹා යෑම. දරුවන්ටත් බටහිර සංස්කෘතිය තමයි පිළිපදින්න බොහෝ වෙලාවට පුරුදු කරලා තියෙන්නේ. මේ මේ අපේ දේවල් එච්චර ගණන් ගන්න අපි දේශීය කියලා යමක් කිව්වොත් ඒක පිළිපදින්නේ නැහැ. අද බලන්න අද දැන් ඉස්සර අපේ අම්මා කොච්චර ලස්සනට දරුණු ඇලවිලි ගීත කියලා තියෙනවද? මොකද අද දරුවට ආදරය කරුණාව දක්වන්න වෙලාවක් නැහැ මොකද අම්මා රැකියාවට යනවා ආය අම්මට තමයි ළමයා බලන්න දීලා යන්නේ ආය අම්මා කරන්නේ අර දැන් අර තියෙනවනේ විස්චූර්ණ මෙහෙම එක මෙහෙම වයින් කරලා තියලපුවාම මේක මෙහෙම කැරකෙනවා දැන් ළමයා තොටිල්ලේ දාලා මේක මෙහෙම කරකවපුවාම ළමයා ඕ මොළුව වන්නවනවා ළමයා ඉතින් බෙල්ල කැක්කුමවපුවාම නිින්ද යනවා ඒක තමයි අද ධර්ම නැළවිලි ගීතේ බාට පත්‍ර අනිත් එක කමල් තරංගය ඔය තරංගය නිසා තමයි වැදිබන ගොඩාක් දුරට ඇති වෙලා තියෙන්නේ සමාජය තුළ. මම කියන්න ඕනේ මේක ඇත්තටම මට මගේ කටට එන්නේ දේශපාලනය කියන එකමයි. ආගමීය සංස්කෘතිය අතර වැඩිය මට එන්නේ එතන. දැන් මෙහෙම එකක් තියෙනවා. ඔබ කිසියම් ආයතනයක නිලයක් දරන කෙනෙක්. ඔව්. දැන් මේ ආයතනයේ නිලදරන අයගේ නැද්ද ඕක? තියෙනවා. තියෙනවා. මම ඔක් කිව්වා මම මුලින්ම කිව්වේ ඒක තමයි. ආයතනයේ තියෙනවා තමන්ගේ தත්ත්වය රැකගන්න හරිද රැකගන්න තමන් දේවල් කියනවා නිලය නිලය ඒ පුටුවේ රඳා පවතින එයා ආපු දවසම කියනවා හරි මම මේ ආයතනයේ මේක කරනවා මේ දේ කරනවා මේ දේ කාලයක් යනවා අපි බලන් ඉන්නවා නෑ කෙරෙන්නේ නෑ ඉතින් ඒ ඇයි ඒ අර පුටුව රැකගන්න ඉතින් ඕක සිද්ධ වෙනවා එයා ගිහිල්ලා තම නායකයාට කියන්නේ මොකද්ද හරි සර් මම මේක කරනවා මම මේ දේ කරනවා මම මේ ඔක්කොම ඉටු කරනවා ඒත් කරපු දෙයක් නැහැ. ඉතින් අන්න එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඒක ඒ කියන්නේ තරංගය. තරංගය සහ බලය හැම දෙයක්ම. දැන් ඔබ දෙදෙනාම කියන හැටියට
මේ වැදි බණ කියන එක නවත්තන්නත් බෑ. වැදි බණ අහන එක නවත්තන්නත් බැරි තත්ත්වයක් මේ සමාජය තුළ ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතනවා නම් වැදි බණ අහන එකයි වැදි බණ කියන එකයි කවදා හරි දවසක නවතී කියලා. ඒක හීනයක්. ඒක හීනයක්. ඔව් හීනයක්. අපේ පැත්තේ මහ කකුලුව පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. ඒ කිව්වේ මහ කකුලුව කෙලින් අතට ගමන් කරනවා. නෑ නෑ. පොඩි එවුන්ට යන්න කියනවා. ඔය මම හිතන්නේ වැදි බණ ගැන කියවෙච්ච හොඳම ගීතයක් ඒක. අපි තවදුරටත් මේ ගැන කතා කරමු, තව විග්‍රහ කරමු, තව විශ්ලේෂණ කරමු, ඔබේ අදහස් කියමු මේ විරාමයෙන් පස්සේ. රියලිටි පේන හැටි දැන් මොන තරම් අවස්ථා සමාජයේ අපිට හම්බ වෙනවද මේ වැදි බණ කියලා. දැන් ඔබ තුමා මේ මිට මද වේලාවකට ගයපු ගීතය කකුලුවන්ට යන්න කියනවා. මේ කකුලුව ඇදට ගිහිල්ලා තම දරුවට කියනවා, අසල්වැසියට කියනවා, ළඟ ඉන්න මිතුරට කියනවා කෙලින් යන්න කියලා. කෙලින් යන්න කියලා. දැන් අපි ඔබේ ජීවිතයේ ඔය වගේ ඔබට අත්දැකීම් ඇති සෑහෙන්න. ඔබ කියලත් ඇති ඔබට කියලත් නේද සනෝජා? සනෝජා මේක මේක සනෝජාට මේව කතා කරපු ගමන් සනෝජා යන්නේ දේශපාලනේ. මොකද සනෝජා සම්බන්ධ වෙලා තියෙන දේශපාලනේ සමග රැකියාවකට නිසා ඒක සනෝජාට කමන්නේ නැහැ සනෝජා. ඒක ප්‍රශ්නයක් නැහැ ඉතියාට. ඔබේ ඔබේ අත්දැකීම් මම බැට කාලා තියෙන්නේ ඒ තුලින්. ඒ කියන්නේ පැහැදිලිව සමාජයේ තියෙනවා නම් වැදි බණ අහලා වැරදිච්ච අයගේ උදාහරණයක් සනෝජා බිබිලේ. ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් මම ඒ නිසාමයි මම මුලදී කිව්වේ මම වැදි බණ කාටත් කියන්නේ නැහැ බොහෝම කල්පනාවෙන් කියලා. මම ඒව ඵල ලබලා තියෙනවා. ඒක නිසා මං දෙයක් කියනකොට හරි ප්‍රවේශයෙන් මට කරන්න පුළුවන් දෙයක් විතරයි මං අනිවාර්යෙන් කියන්නේ. පොරොන්දු වෙන්නේ එහෙමයි. බන්දුල මහත්තයා කොහොමද තත්ත්වය දැන්? ඒ පැත්ත බැලුවොත් නෑ මේ ඇත්තටම මේ නංගි කියපු කතන්දරේ පොඩක් දුරට හරි. අපි දැන් මේ 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 අපේ මාතෘකාව යටතේ දැනට වැදි බැන නොකියන්නේ වැද්දෝ විතරයි. එච්චරම කියන්නේ. ඔව් ඒකත් වෙන්න පුළුවන්. බොහොම වෙන්න පුළුවන් ඉතින්. දැන් ඔහොම මෙහෙම කේකුත් තියෙනවානේ. දැන් ඔබ දෙදෙනාම ඉතාමත්ම හොඳින් මේ ඔබ හිතන විදිහට දැන් සනෝජා බොහොම ආවේග ශීලීත්ව වෙන අවස්ථාව මම දුටුවා. මේ මේ මාත්‍රිකාව යටතේ කමල් හරි ආවේග ශීලී තමා කතා කරන්නේ. ඔව් ඒක වැරදි කිව්ව නෙමෙයි. දැන් එහෙම වෙනවා දැක්කා. බන්දුල විජේවීර මහත්තයා යම් යම් බොහොම නිවිච්ච බොහොම සැහැල්ලුවෙන් තමාර දේවල් නමුත් බොහොම බර දේවල් සැහැල්ලුවෙන් ගෙන එන බොහොම උපන් අපන් හැකියාවක් තියෙන එක අපි දන්නවා. මේ තැන් වල හම්බ වෙන අවස්ථාවලදී කොහොම හරි මේ කතා කරේ අපි වැදි බණ ගැන. මේ සාකච්ඡාවේදී නිකන් පැහැදිලිව පේන දෙයක් තමයි අපි වැදි බණ අහනවා, අපි වැදි බණ කියනවා. ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටාසිත. ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටාසිත. ඒ උපදේශය අපි එකිනෙකාට පිළිපදින්න පුළුවන් නම් මේ සමාජය මේ ලෝකේ මේ ලංකාව කොච්චර සුන්දර වේවි. අපි ඔබෙන් සමු ගන්නට යන්නේ නැවතත් ඔබ දෙපළට බොහොම ස්තුතිවන්ත වෙමින් අපේ බන්දුල විජේවීර මහත්තයාගේ තොයිල් ගීතය සමග.
කරනවා හොඳට මට්ටු ඕන එකෙන්